Module number 1 Rupalavanya Shilpiku Visin Peguna Kalyutu Vishesha Gunanga Saha Vartane Kalyutu Akalpa මේ පාඩමේ ප්‍රධාන අරමුණ තමයි මෙම මොඩියුලේ සාර්ථකව අවසන් කිරීමෙන් පසු පුහුණු වන්නාහට රූපලාවන්‍ය හා කොණ්ඩාස එකසුම් ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන තම සංවර්ධනය තුළින් වෘත්තීය මට්ටමේ ශිල්පියෙකු වීමට හැකියාව ලැබෙනු ඇත. ඒකයි මේකේ අරමුණ වන්නේ. මේ පාඩමේදී පහත සඳහන් කාර්යයන් සඳහා ප්‍රමිතීන්ට අනුකූලව කුසලතා ලබා ගැනීම අරමුණු කරනවා. මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූපලාවන්‍ය ශිල්පියෙක් එහෙම නැත්නම් කොණ්ඩාස එකසුම් ශිල්පියෙක් පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවද කියන එක. ආචාර ධර්ම කියන්නේ සෑම රැකියාවකටම ආචාර ධර්ම තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම වෛද්‍ය වෘත්තිය, හෙද වෘත්තිය, ගුරු වෘත්තිය මේ හැම එකකටත් ආචාර ධර්ම තියෙනවා. ඒ වෘත්තියේ වෘත්තිකයෙකු පිළිපැදිය යුතු නීති රීති මාලාවක් තියෙනවා. සමහරක් වෙලාවට නීති රීති නොවුනත් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. රජයේ නීති රීති කියලා නොකිව්වට අපි හැමෝටම චර්යා ධර්ම ආචාර ධර්ම තියෙනවා. ඒවා හරියට අර ප්‍රතිපatti වගේ යම් පුද්ගලයෙකුට තියෙනනේ ප්‍රතිපatti මාලාවක් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් හොඳ ප්‍රතිපatti තියෙනවා නම් ඇත්තටම ඒක සුබදායකයි. ඉතින් අපිත් hair dressers ලා beauticians ලා විදියට අපේත් හොඳ චර්යා ධර්ම අපි ප්‍රගුණ කරගන්න ඕන. අපි මේ වෘත්තියට ගැළපෙන විදියට නිර්ණායක එන ඒ පිළිබඳ අපි මෙතනදී සාකච්ඡා කරනු ලබනවා. ඊළඟට දෙවැනි කාරණේ විදිහට රූපලාවන්‍ය හා කොණ්ඩාස එකසුම් ශිල්පියෙකුගේ පෞෂ වර්ධනය සහ ඒ වැදගත්කම. අපි මෙතනදී කතා කරනවා පෞෂ සම්බන්ධයෙන්. ඒ පෞෂත්වයේ හැමෝටම තියෙනවනේ පෞෂත්වයක් නේ? දැන් ගෙදර ගත්තොත් එහෙම අම්මා තාත්තටත් පෞෂත්වයක් තියෙනවනේ. දරුවන්ට පෞෂත්වයක් තියෙනවා. ගෙදරක් තියෙනවා පෞෂත්වය කියන එක. අපි කියනවා ගෙදර තාත්තගේ පෞෂත්වය ඉහළයි කියලා. නේ? එහෙම වුණාම තමයි ගෙදර අනිත් පිරිසත් හරි විදියට හරි දේවල් අනුගමනය කරන්නේ. හොඳ පෞෂත්වයක් ගොඩනගාගෙන තියෙනවා නම් ඒක ගොඩාක් වැදගත්. දැන් පාසල් ගුරුවරේ එහෙම නැත්නම් ප්‍රින්සිපල් කෙනෙක් ගත්තොත් එයාටත් හොඳ පෞෂත්වයක් තියෙනවනේ. වෛද්‍යවරයෙක් එයාටත් හොඳ පෞෂත්වයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම සමාජයේ පිළිගැනීමක් එයාට ඇති වෙන්නේ. ඒ ගැන අපි කතා කරනවා. මොකද මේ පෞෂත්වය කියන්නේ කියලා. තුන්වෙනි කාරණය පුද්ගලික සුවස්ථතාවය රැක ගැනීම. පුද්ගලික සුවස්ථතාවය කියලා කියන්නේ පිරිසිදුකම කියන එක. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන හයිජීන් කියලා කියන්නේ. ඒ මොනවද පිරිසිදුකම කියන එකත් අපි දැනගමු. අපි සාමාන්‍යයෙන් කියනවා මූලික දේවල් අපි කියන්නේ උදේට නැගිට්ටම මූණකට හෝදන්න, පිරිසිදු කරන්න, දත් මදින්න. ආ පිරිසිදුකමනේ. එතකොට අපිට ඕක හරිම වැදගත් දෙයක්. මොකද අපි අර ක්ලයන්ට් මේ හුස්ම වැටෙන නොවැටෙන මානේ ඉඳලා තමයි අපි එයාට සර්විස් එක දෙන්නේ. එහෙනම් පිරිසිදුකම කියන එක ගොඩක් වැදගත්. ඊළඟට මේකේ කතාක වෙනවා දහඩිය දුගඳ පාලනය කරන විදිය, පිරිසිදු ඇඳුම් මැදීමේ වැදගත්කම, මුඛ සෞඛ්‍ය, හිස කෙස්, ඇඳුම් පැළඳුම්, නිය, අත්පා, සම මේවා අපි අපේ ජීවිතයට පාවිච්චි කරන්නේ කොහොමද සහ මේවා පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක මූලික කාරණා පිළිබඳව මේ මොඩියුලේ කතා වෙනවා.
එනිසා මේ මොඩියුලේ හරිම වැදගත් මොඩියුලයක්. හරිද? මේක හැමදාම අපි මෙහෙම දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේ නිසා මේ අපි මේ දේවල් ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ කියන එක ඔගොල්ලෝ දැනගන්න ඕනේ. හැම වෙලෙම මම මේ වලින් සම්පූර්ණද කියන එක හැමදාම උදේට ඔගොල්ලෝ තමන් පිළිබඳවම සොයන ඇගීමක් කරන්න ඕනේ. නැත්තම් මේක කොච්චර රැකියාව දැනගත්තත් කොච්චර හොඳට වැඩ කරන්න පුළුවන් වුණා මේ 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 දේවල් ඔගොල්ලන්ගේ ජීවිතයට එකතු කර නොගැනීම නිසා ඔගොල්ලන්ගේ ජීවිතය එහෙම නැත්නම් වෘත්තියට හානිය සිද්ධ වෙන්න පුළුවන්. ඔගොල්ලන්ගේ දියුණුව අඩාල වෙන්න පුළුවන්. එහෙනම් මේක හරිම වැදගත් දෙයක්. ඒ වගේම මේකේ කතා වෙනවා ගැලපෙන පාවහන් තෝරගන්නේ කොහොමද? මොකද මේක විශේෂිත වෘත්තියක්නේ. අපි දවසෙම හිටගෙන ඉන්නේ සමහරක් වෙලාවට. මුල් කාලේ ට්‍රේනීස්ලා විදියට වැඩ කරනකොට අපිට ඉඳගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ලොකු කැපවීමක් අපි කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි සීනියර්ස්ලා වෙනකොට අපිට චුට්ටක් නිදහස තියෙනවා. සීනියර් කෙනෙක් වුණාට පස්සේ අපි අපේම සැලොන් එකක් ආරම්භ කෙරුවට පස්සේ ගොඩක් දියුණු වුණාට පස්සේ අපි සේවකයෝ දාලා වැඩ ගන්නවා මිසක් සමහරක් වෙලාවට අපි එච්චර ලොකු වැඩක් කරන්නේත් නැහැ. එක්ස්පීරියන්ස් අපි අරගෙන ටිකක් අපි වයසෙන් වැඩි වෙද්දි අපි අනිත් අයව දාලා වැඩ ගන්නවා. ඒ කියන්නේ මැනේජ්මන්ට් ලෙවල් එකකට අපි ආවම. එතකොට ඒ කාලෙට වුණත් හැමදාටම මේ අපිට මේ වැදගත් වෙනවා මේ ඉගෙන ගන්න දේවල්. කෙනෙක්ගෙන් වැඩක් ගන්න වුණත් අපි වැඩේ දැනගෙන ඉන්න එපා. නැත්තම් කාගෙන්වත් අපිට වැඩක් ගන්න බෑනේ. නේ කවුරු හරි බොරු කරනවා නම් අපි දන්නවා. මොකද අපි අඩියේ ඉඳන්ම පටන් ගත්ත නිසා. ඒක හරි වැදගත් වෙනවා. ඉතින් අපි වැඩි වෙලාවක් හිටගෙන ඉන්න ඉඳ කොහොමද අපි පාවහන් තෝරගන්නේ? ඊළඟට අපේ මේ ඉරියව් කියන ඒවත් ගොඩක් වැදගත් වෙනවා. අපේ පර්සනැලිටි එකට අපි ඇවිදින විදිය, අපි වාඩි වෙන විදිය, හිටගෙන ඉන්න විදිය, පහත් වෙන විදිය. මොකද මේවා වැරදුනොත් එහෙම සමහරක් වෙලාවට අර අපි අපිටම ප්‍රශ්න ඇති වෙනවා. අපි කියනවා අපේ කොන්ද රිදෙනවා, අපේ උරහිස් රිදෙනවා, බෙල්ල රිදෙනවා, අපේ ඇන්කල් එක රිදෙනවා. සම කල්යද්දී වෘත්ති රෝගාබාධත් අපිට එන්න පුළුවන්. එහෙනම් හරියට පොස්චර් එහෙම නැත්තම් නිවැරදි ඉරියව් පාවිච්චි කරන එකත් ගැනත් අපි කතා කරන්න ඕනේ. සොයම් පාලනයක් ඇති කර ගන්න ඕනේ. දැන් ස්වයං පාලනයක් ගත්තොත් චූටි බබෙක් ගත්තොත් ස්වයං පාලනයක් ඇත්තටම එයාට නෑනේ. එයා හිතන දේවල් කරනවනේ. ඒක එයා ලදරුවෙක් නිසානේ. ඒ වුණාට මෝරද්දි වැඩිවියට පත් වෙද්දි තමන් දැනගන්න ඕනේ හොඳ නරක කියන දේ මොනවද කියලා. මේක හොඳයි, මේක නරකයි, මම මේ විදියට කතා කරුවොත් මේ මෙයාගේ හිත රිදෙයි, ඒ හින්දා එහෙම කතා කරන්න හොඳ නැහැ, මට තරහ ගියොත් මම මේක පාලනය කරගන්න ඕන. මේවා සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට අපි අනිත් අයගේ දකින දුර්වලතා. සමහරුන්ට හරියට කේන්ති යනවා. ඉතින් හොඳට වැඩ පුළුවන් ළමයි ඉන්නවා, එක තැනක වැඩ කරන්න බෑ. ඇයි වැඩ කරන්න බැරි? හරියට කේන්ති යනවා, කෝපය පාලනය කරගන්න බෑ. ඉතින් තැනින් තැන මේ මාසේ මේ සැලොන් එකේ නම් ඊළඟ මාසේ බලද්දී තව තැනක. එක තැනක රැඳෙන්න බෑ. ඒතකොට දියුණුවකුත් නැහැනේ. එහෙනම් ස්වයං පාලනයක් කොහොමද තමන් ඇති කරගන්නේ? නරක සිරිත් විරිත් වලින් අයින් වෙලා ඒව නැති කරගෙන හොඳ සිරිත් ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම මේ වෘත්ති ආචාර ධර්ම මොනවද? ක්ලයන්ට් කෙනෙක්ට එහෙම නැත්නම් පාරිභෝගිකයෙක්ට සලකන්නේ කොහොමද? සහ සැලොන් එකේ දුරකථනයට කතා කරන්නේ එහෙම නැත්නම් ෆෝන් එක සැලොන් එකේ ෆෝන් එක යූස් කරන්නේ කොහොමද? මේ වගේ කාරණා ටිකක් ගැන අපි කතා කරන්න මේකේ බලාපොරොත්තු වෙනවා. මේවා මතක තියාගන්න මේ මූලිකවම ළමයි දැනගන්න ඕන දේවල්. දැන් මේ මිස් කියලා දෙනවා හින්දා මේක අහගෙන මේක අනිත්යෙන් පිට කරලා මේක දන්නේ නැහැ වගේ ජීවත් වෙන්න ඕගලන්ට දැන් ඉතින් බෑ. ඔයාලා හැමෝම මේක අද අහගෙන මේක ඔයගලන්ගේ දියුණුව සඳහා යොදා ගන්න ඕනේ. මම කිව්වේ ඉස්සෙල්ලා අර ළමෙක් මම මුලින්ම දැක්කා. ඒ ළමයා හරි අමාරුවෙන් වගේ ජීවත් උනේ. ඒ වුණාට දැන් අවුරුදු 5කට විතර පස්සේ මම දැක්කා එයා හොඳට සාර්ථක වෙලා. සැලොන් එකක් දාලා, වාහනයක් අරගෙන, කසාදයක් බැඳලා, සමහර ගෙවල් දොරවල් හදාම් වෙන්න පුළුවන්. පවුලේ සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් සමහරක් වෙලාවට එහෙම එකට ආවේ යාගේ සහෝදරයෙක්වත් දාගන්න මේ ක්ලාස් එකට. එයාලවත් ගොඩ දාලා, පවුලත් ගොඩ දාලා
ඉතින් දියුණුව මට්ටමකට යන්න බලාපොරොත්තු වෙනවා නම් කැපවීමක් වෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඔහේ ඉඳගෙන මම මේ කෝස් එකක් කරනවා ලලිත් එකේ කියලා මේ ආව ගියාට වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලේම තමන් අදහන ආගමක් තියෙනවනේ. හැම වෙලේම ඒව විශ්වාස කරන්න, හොඳ සිරිත් ඇති කරගන්න, අනිත් අයට උදව් කරන්න. අපි ජීවිතේදී අපි වපුරන දේ තමයි අපිට ලැබෙන්නේ. දැන් ඔගොල්ලෝ බුද්ධ ආගමේ වෙන්න පුළුවන්, මම කතෝලික ආගමේ, මගේ ආගමේ කියනවා වපුරන දේ තමයි ලැබෙන්නේ. අපි වී දැම්මොත් වී පැලවෙනවා, මුං දැම්මොත් මුං පැලවෙනවා. ඒ වගේ තමයි අපි වෛරය වැපුරුවොත් ඒක ඔක්කොම රිසල්ට් එක වෛරය. අපි හොඳ දේ කෙරුවොත් අපිට ඒ වගේ දහස් ගුණයක් අනිත් පැත්තට ලැබෙනවා. අපි කෙනෙක්ට දෙයක් දුන්නොත් ඒ වගේ දහස් ගුණයක් අපිට ලැබෙනවා. විශ්ව ශක්තියකුත් කියලා දෙයක් තියෙනවනේ. ඒ හැම දෙෙම ඇත්ත. ඉතින් හොඳට හිතට අරගෙන මම මේක හොඳට පාඨමාලාව කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන උවමනාවෙන් මාසයෙන් මේ මාස 8 ඔගොල්ලෝ ගත කරන්න. එතකොට ඔගොල්ලන්ට වරදින්නේ නැහැ කවදාවත්. ඊළඟට ඔගොල්ලෝ ට්‍රේනින් ගිහිල්ලා ට්‍රේනින් වල ඉතින් ලොකු ප්‍රශ්න එනවා සමහරක් වෙලාවට. එතකොට ඒවටත් මුහුණ දීලා ඔගොල්ලෝ වැඩ කරන්න ඕන. මොකද අපිට අපේ අම්මා තාත්තා ගෙදරා අය තරම් එහෙම පිට මිනිස්සු සලකන්නේ නැහනේ. නේ සැලොන් එකට ගියත් සමහරක් වෙලාවට ගොඩක් වැඩ ගන්න තමයි බලන්නේ. මොකද ඒක දෙන සැලරි එකට ඒගොල්ලෝ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයගොල්ලන්ගෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ආශිර්වාද කියලා හිතන්න ඕන. මම මේ වැඩියෙන් වැඩ කෙරුවොත් මට තමයි ඒක එකතු වෙන්නේ. මම කැටේට වැඩියෙන් කාසි දැම්මොත් මට තමයි එකතු වෙන්නේ. ඒ වගේ මම වැඩියෙන් වැඩ කෙරුවොත් ඒකේ අතේ හුරු වෙන්නේ මට. මම හරියට කාලකලමනා කරගෙන වැඩ කෙරුවොත් ඒ ඔක්කොම ප්‍රතිඵල ලැබෙන්නේ මට. මම නිකන් කම්මැලි කමට වාඩි වෙලා හිටියොත් නිකන් කාලේ කනවා විතරයි, මට ඇති වැඩක් නැහැ. ඒ හින්දා හොඳ ළමයි වගේ ඕව මතක තියාගන්න ඕනේ. කරලා මේ මාසට මායික හොඳට වැඩ කරලා දියුණු වෙන්න උත්සාහ ගන්න ඕනේ. හරිද? අපි චුට්ටක් බලමු මේ පොඩි වීඩියෝ එකක්. දැන් මම ගොඩක් කතා කරුවනේ, විනාඩි 4ක විතර වීඩියෝ එකක් තියෙනවා මේ රාජාලියෙක් ගැන. දැන් ඔයගොල්ලෝ දැකලත් ඇති සමහරක් වෙලාවට ඒ වීඩියෝ එක අහලත් ඇති මේ ඊගල් ස්ටෝරි. නැත්නම් උකුස්සගේ කතාව කියන එක. ඒකෙන් කියන්නේ යම් කිසි කැපවීමක් කරන්නේ නැතුව හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ කියලා. ඒකට ගොඩාක් කැපවීමක් කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේ කෝස් එක කරනකොට, ට්‍රේනින් යනකොට සමහරක් වෙලාවට බස් එකේ ඉන්න සල්ලි නැති වෙන්න පුළුවන්. දැන් මේ රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක ඒ සමහරට පයින් ඇවිදින්න පුළුවන් හෝල්ට් ගන්න. එහෙම ඉන්නවා. ඒ සාමාන්‍ය ජීවිතයේ දේවල්. ඒක ඔයාට විතරක් නෙමෙයි, ඒක හැමෝටම තියෙනවා කියලා හිතන්න. ප්‍රශ්නාවම මේ ප්‍රශ්නේ මට විතරයි තියෙන්නේ කියලා දුක් වෙන්න එපා. ඒක උත්සාහය තමයි ජීවිත වැඩගත්. උත්සාහ වෙන්න ඕන. දැන් අනිතක ඉන්නේ තරුණ ළමයිනේ ඔක්කොම. සල්ලි නැත්තම් හෝල් 3-4ක් හරි ඇවිදිනවා. ඒක එච්චර දෙයක් නෙමෙයි. දැන් මට එහෙම වුණත් මමත් මගේ හිතට ධෛර්යය අරගෙන මමත් එහෙම වැඩ කරනවා. ඒක මේ දුක් වෙන්න පන්ති නෑවිදින් ඉන්න කාරණා නෙමෙයි. උත්සාහ ගන්න ඕනේ. ඇවිදලා හරියනවා. දැන් ගොඩාක් දුර ඉන්න අයට නම් එහෙම බැරි වෙයි. මම මේ කියන්නේ උදාහරණයක් ඇටියට. සමහරක් වෙලාවට දවල් කෑම එක ගන්න සල්ලි නැති වෙයි. එතකොට මේ මොකද සමහර බඩගින්න ඉන්න වෙයි. ඉතින් මන්න පන්තිය හැම වෙලෙම කියනවා බත් එකක් ගෙනාවත් යාළුවා බඩගින්න නම් කටක් හරි දෙන්න කියලා. එහෙම වෙලා තියෙනවා. කාට උනත් නැති වෙන අවස්ථා තියෙනවා. හැබැයි අර කෑම කනකොට එහෙම කැන්ටිමේ පිරිසිදුවට කන්න ඕනේ. අර බත් එක ලෙහගෙන වටින් අර කපුට කොටනවා වගේ එහෙම කන්න හොඳ නැහැ. බෙදාගෙන කන්න ඕනේ ලස්සනට. මං කිව්වේ හැමදේම අපි පිළිවෙලට හදා ගන්න ඕනේ කියලා නේ. ඊළඟට සමහරක් වෙලාවට ට්‍රේනින් යනකොට සමහරට හරියට ඒගොල්ලෝ සලකන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මිනිස්සෙක් අර මුල් අවස්ථාවේ කවුරුත් ගණන් ගන්නේ නැහනේ. හැබැයි යා කවදා හරි ශේෂ්ත්‍රයට ආවොත් නමක් ගත්තොත් එයාට යාළුවෝ ඕන තරම් ඉන්නවා. එයා ගැන එයාව දන්නවා කියන්න කට්ටිය ගොඩ ඉන්නවා. නැති අවස්ථාවේ කවුරුත් නැහැ. එතකොට ඇත්තටම හරියට සංක්‍රාන්ති සමයකට වගේ තමයි ගොඩක් වෙලාවට මේ ට්‍රේනින් කාලේ ඔගොල්ලෝ මූණ දෙන්නේ. ඉගෙන ගන්න කාලේ බඩු නැහැ, සල්ලි නැහැ,
දැන් අම්මගේ තාත්තගෙන් ඉච්චර ගොඩක් ඉල්ලන්න බෑ කෑමට බීමට වියදම් යනවා තව ගෙදර සහෝදරයෝ ඇති ආ part time job එකක්වත් නැහැ පුළුවන් නම් part time job එකක් කරන්න පොඩි එකක් ඔගොල්ලෝ කරන්න මාත් පුළුවන් නම් salon එකක පොඩක් වැඩ කරන්න තැනක් තියෙනවා නෝ හොයලා දෙන්න එහෙමයි මම එක පොඩක් කතා කරන්න ඒතර කීයක් හරි පොඩි ගාණක් අතට එනවනේ pocket money හරි මම දන්නවා ඉතින් ළමයිට තියෙන ප්‍රශ්න මම දන්නවා හරිද එහෙනම් මට කියන්න කවුරුත් ලැජ්ජ වෙන්න එපා මම එහා පැත්තේ අර ෆේෂල් රූම් එකේ ටේබල් එකේ එතන ඉන්නේ ඔන වෙලාවක ඇවිල්ලා මට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. ඉතින් අපිට ওই ප්‍රශ්නේ දොකල සැලොන් වලට ගියම හරියට සලකන්නේ නැහැ. එතන කේලම් කියනවා කෙනහිලිකම් ඒ වගේ තියෙනවා. ඉතින් කොහොම හරි පුරුදු වෙලා වැඩ කෙරුවට පස්සේ යම් තැනකට ස්ථාවරත්වයකට ආවට පස්සේ අන්න වෙන වෙන සැලොන්ස් වල වේකන්සීස් දැම්මම දැන් හොඳට වැඩක් පුළුවන් හින්දා ඉල්ලන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට අපි හිතමුකෝ රුපියල් 15000 ට්‍රේනින් එකේදී ලැබුණේ කියලා. අර තැන් වලදී 50000ක් ඒ වගේ ගාණක් ගෙවනවා. ඊට පස්සේ ওই කමිෂන් එක එනකොට සමහර ළමයි ලක්ෂයකට කිට්ටු වෙන්න හොයනවා. එහෙම තියෙනවා. ඉතින් වැඩ පෙන්නන්න ඕනේ. කම්මැලි කමට ඉඳලා හරියන්නේ නැහැ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. දැන් මමත් ගන්නවනේ මේ මගේ ස්ටුඩන්ට්ස් ලව තමයි මම ඇසිස්ටන්ට්ස් ලා විදියට ගන්නෙ. මම බලන්නේ වැඩ පුළුවන් ද කියලා නෙමෙයි මුලින්ම ඒ ළමගේ ක්වොලිටි එක බලන්නේ. එයා අවංකද? එයා මහන්සි වෙලා වැඩ කරනවද? ඒ ළමගේ ඩිසිප්ලින්ස්. පස්සේ මම ගත්තට පස්සේ මම ඒව අඩුපාඩු හදා ගන්නවා. ඉතින් ඒව ඔගොල්ලෝ ඒව අර වැඩ කරන තැනට හැම වෙලෙම හිතවත් වෙන්න ඕන. දැන් හැම වෙලෙම අනුන්ගේ වැරදි දකින්න ඒව එච්චර හොඳ දේවල් නෙමෙයි. ක්වොලිටිස් හදා ගන්න ඕන. අනුන්ගේ උපදූප කියවන එක, කේලම් කියන එක ඒව දේවල් හොඳ නැහැ. දැන් මගේ එකක් ප්‍රතිපත්තියක් තියෙනවා මම කාට ෆේවරේෂන් කරන්නේ නැහැ. මම කියන්නේ මට කේලම් කියන්න එපා. කවුරුත් මං කේලම් අහන්නේ නැහැ. ඔක්කොම ළමයි මට එකයි. මම ඒ දරුවෝ වගේනේ ඔගොල්ලෝ හැමෝම. ඒ නිසා මයික හොඳ ක්වොලිටිස් ඇති කරගන්න ඕන. ඔගොල්ලෝ හැමෝම. අපි චුට්ටක් බලලෙමු ඊගල් ස්ටෝරි එක බලලෙමු. මේක YouTube එකේ තියෙනවා. ඔගලන්ට මේක එකිනෙක බලන්න පුළුවන් මට සවුන්ඩ් එක ඇහෙනවද කියලා ඇහුණාද සවුන්ඩ් එක ඇහෙනවා මඩෝ ඕකේ රාජාලියගෙන් ඉගෙන ගන්න පුළුවන් lessons 10ක් තියෙනවා රාජාලිය තමයි ලෝකේ තමන්ට කියලා රාජධානියක් හදාගන්නේ ඒ රාජධානිය උසම තැන තමයි කූඩුව හදන්නේ ජීවිත කාලය පුරාවට එක රාජාලි පිරිමි සතෙක් එක රාජාලි ගැහැණු සතෙක් එක විතරයි ජීවත් වෙන්නේ ගැහැණු සතත් එහෙමයි එක්කෙනෙක් මැරුණොතින් අනිත් එක්කෙනත් සතියක් ඇතුළත මැරෙනවා බැලුවම් මිනිස්සුන්ට වඩා හොඳ නරකද හොඳයිනි ඇයි මිනිස්සු ගෙදර එකෙක් තියලා ඔෆිස් එකෙත් එකෙක් හදා ගන්නවානේ කෝචි යන කට්ටිය ගෙදරත් එකෙක් තියලා ඔෆිස් එකෙත් එකෙක් තියලා කෝචියත් එකෙක් හදනවා මිනිස්සු එහෙමනේ රාජාලි එහෙමනේ දෙවෙනි එක මොකද්ද ලෝකේ දීර්ඝතම ආයුෂ තියෙන පක්ෂියා කවුද රාජාලිය අවුරුදු කොච්චර ජීවත් වෙනවද 70ක් හැබැයි අවුරුදු 70ක් ජීවත් වෙන්න මොනවද කරන්න ඕනේ ඔහුට ඉතා බරපතල මෙන්ම දැඩි තීරණයක් ගත යුතුයි රාජාලියට නිකම්ම අවුරුදු 70ක් ඉන්න බෑ දැඩි තීරණයක් ගන්න ඕනේ ඔබට හොඳ නායකයෙක් වෙන්න ඕන නම් මොකද තියෙන්න ඕනේ දැඩි තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ විශිෂ්ටයෙක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ දැඩි තීරණ ගන්න ඕන බය නැතුව වැරදි විදිහට නෙමෙයි හොඳ විදිහට බරපතල මෙන්ම දැඩි තීරණයක් ගත යුතුයි තමන්ගේ අරමුණට අදාළව තමයි ගන්නෙ රාජාලියට ඔන්න පළවෙනි අරුබුදේ එනවා අවුරුදු 40ක් යනකොට මේ නියපොතු 12ම වකුටු වෙලා මොකක් වෙනවද සාමාන්‍ය ජීවිතේදී රාජාලියකට කෑමකට මිනිහෙක් උස්සගෙන යන්න පුළුවන් හැබැයි අවුරුදු 40ේදී මොකද වෙන්නේ මීයක්වත් උස්සන් යන්න බැරි වෙනවා රාජාලියගේ හොටේ වකුටු වෙනවා වකුටු වෙලා මස්සිරාගෙන කණ්ඩ බැරි වෙනවා. රාජාලයගේ දැවැන්ත අත්අටු දෙක ලෝකේ වේගවත්ම පක්ෂියා. ඒ වුණාට මොකද වෙන්නේ අත්අටු දෙක ඝන වෙලා ගහකින් ගහකට පනින කෙනෙක් බවට පත් වෙනවා. මේ රාජාලයට විකල්ප විසඳුම් දෙකක් තියෙනවා. එක්කෝ ඔහු මිය යා යුතුය. නැතිනම් දින 150ක අතිශය වේදනාකාරී වෙනසකට change යොමු විය යුතුයි. මට කියන්න මගේ පුතාලා දුවලා රාජාලිය මොන තීරණේ ගනීද? වෙනස් වෙයිද? නැරෙයිද? ඔබ රාජාලියෙක් නම් ගන්නා තීරණය මොකක්ද?
රාජාලියා කීයටවත් මරණය බාර ගන්න සූදානම් නැහැ. මිනිස්සු තමයි ඒක කරන්නේ. මිනිස්සු හිතනවා මගේ අම්මේ ඔහොම දුක් විඳින්න පුළුවන් ද අප්පා. රාජාලියා තමන්ගේ ටෙරිටරි එක හදන්නේ තිරිවානාගල් කන්දක් තියෙන තැනක. ඒකට යනවා. ගිහලා මොකද කරන්නේ? පළවෙනි පියවර. වේගයෙන් පියාඹා ගොස් ගලක හප්පා තම හොට කඩා දමයි. තමන්ගේ අර වකුටු වෙච්ච හොට ගලවලා දානවා. ගලවලා දාලා මොකද කරන්නේ? අලුත් හොට වැඩෙනතෙක් निराහාරව සිටිය යුතුයි. දවස් 50ක් 55ක් විතර ඔළුව හොල්ලන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවා. ඇයියේ රාජාලියාගේ අලුත් හොට වැඩෙන්නේ අර පරණ හොටේ ගලෝපු තැනින් වැක්කිරෙන ලේ වලින්. බැරි වෙලාවත් ඔළුව ගසලා ඒ ලේ වැදැල්ල ගැලවිලා ගියොත් එයාට ආපහු හොටක් නැහැ. පිඹුරෙක් ඇවිල්ලා උතා ගත්තත් රාජාලියා හොට ඔළුව හොල්ලන්නේ නැතුව ගොදුරක් වෙනවා. අලුත්ට ආපු ගමන් දෑකටි වගේ වෙච්ච නියපොතු ටික ගලෝලා 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 විසිකන. ආයේ ඉන්නවා දවස් 50ක් 55ක්. ඉන්නකොට අර වැක්කිරෙන සැරව වලින් ලස්සන නියපොතු යෝලක් එනවා. දැන් මේ දවස් 110 විතරම කණ්ඩ දෙයක් තියෙනවද? නැහැ. බොණ්ඩ වතුර තියෙනවද? නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? එළියට ආවා. විහාටු ටික ඔක්කොම ගලෝලා 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 දැම්මා. දාලා ඉවරේලා ආයේ ඉන්නවා දවස් 30ක් 35ක්. දවස් 30ක් 35ක් යනකොට ලස්සන අලුත් විහාටු යෝලක් එනවා. මාස 5ක් දුක් විඳයි කියලා කිසි ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මොනවද හම්බෙලා තියෙන්නේ? අවුරුදු 30ක් ජීවිතේ හම්බෙලා තියෙනවා. කැප කරලා හරියට වැඩ කරෝතින් ඒ තුලින් මුළු ජීවිතේම ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. අපි අද ගන්න තීරණයක ප්‍රතිඵලය මහා දෙවන්ත එකක් වෙන්න පුළුවන්. ඒක ලෝක ඉතිහාසයේ සම්පූර්ණ අනිත් පැත්ත හරවන එකක් වෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඕන ඕක. අභිමානවත් රාජාලියෙක් වගේ අභිමානවත් ජීවිතයකට සැබෑ වෙනසක් කරන්න පුළුවන්. කාටද කියේ දේ කරන්න පුළුවන්? ඔබට පුළුවන්. ඇහුණද රාජාලියගේ කතාව? මට පොඩ්ඩක් කවුරු හරි උත්තර දෙන්න, මන් දන්නේ ඇහුණද නැද්ද කියලා මේ තාක්ෂණයත් එක්ක වැඩ කරද්දි. කවුරු හරි දරුවෙක්? හරි, හොඳයි. ඕක YouTube එකේ තියෙනවා, ඊගල් ස්ටෝරි කියලා. ඔයගොල්ලෝ ෆ්‍රී වෙලාවක ආයෙම බලන්න. මං කිව්වේ ගොඩාක් කැපවීම කරන්න ඕනේ දැන් අපි මෙතනින් පටන් ගත්තම කියන එක. අපි ඉගෙන ගන්නවා මාස 8ක්, ඊට පස්සේ හරි හොඳයි ට්‍රේනින් යනවා මාස 6ක්. සමහර ඔය ට්‍රේනින් එක මාස 6ක් කිව්වට ඔයගලන්ට ටිකක් සැලරි වැඩි කරලා ටිකක් තව කාලයක් සැලොන් එකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔය කාලේ තමයි අර සංක්‍රාන්ති සමය, ඔය කාලේ තමයි ලොකුම ප්‍රශ්න එන්නේ. මේ කාලේ හැටියට ආර්ථික ප්‍රශ්න බහුල වෙයි ඔයාලට. වෙන වෙන බාහිර ප්‍රශ්න හරියට එයි, බාධක එයි. ඒ වුණාට හැම වෙලේම ඉලක්කය මතක තියාගන්න. මම අර දරුවෙක් ගැන ඔයගලන්ට කතාවක් හැම වෙලේම මතක් කරන්නේ ඒකයි. එයා හිටියේ කොහෙද? එයා දුප්පත්කමේ අඩියේ හිටියේ. ඒ වුණාට දැන් එයා හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ එහෙම එයාට ලැබුණේ එයා දුර පළාතකින් ඇවිල්ලා මෙහෙ බෝඩ් වෙලා දුක් විඳලා මුල් කාලේ මහන්සි වෙලා බැනුම් අහලා වෙන්න පුළුවන්. යම් තැනකට ආවා, ස්කිල් එකක් ගත්තම හැකියාව ලැබුණම, ඔගලන්ට දැනුම ලැබුණම, ඔගොල්ලො තත්ත්වයකට ආවම අර වෙළඳපළ ඉල්ලුම ඔගලන්ට ඉබේම ලැබෙනවා. ඊට පස්සේ ඔගලන්ට රැකියාව, හොඳ රැකියාව හොයා ගන්න පුළුවන්. සමහර ලංකාවේ වෙන්න පුළුවන්, නැත්තම් පිටරට වෙන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවද කටාරවල 6,00,000 ලැබෙනවා මේ හෙයඩ්‍රස කෙනෙක්ට? කටාරවල මොකද මේ ළඟදිත් මේ මගේ ඥාතියෙකුත් ගියා. ගර්ල් කෙනෙක්ටත් 5,00,000 ලැබෙනවා බියුටිෂියන් කෙනෙක්ට. වේකන්සිස් තියෙනවා හරියට. කැනඩා, ඕස්ට්‍රේලියා ඒ වගේ රටවල් වලත් තියෙනවා. මේක මං කිව්වේ ඒකයි, ඕ ලෙවල් ෆේල් වුණා කියලා දුක් වෙන්න එපා. උගලන්ට හොඳ තැනකට යන්න පුළුවන්. අර රාජාලියා වගේ කැපවීම කරන්න තියෙන්නේ. කන්න නෑ, බොන්න නෑ, පියාපත් නෑ. ඒ කැපවීම කරලා දින ගණනක් අවුරුදු 30කින් තව ජීවිතය තව එයා වර්ධනය කරගන්නවා සාර්ථක ලෙස. මහන්සි වුණොත් අවුරුදු 2-3ක් උගලන්ට හොඳ තත්ත්වයකට යන්න පුළුවන්. ඒක මතක තියාගන්න හැමෝම. මොකද මේ මම එක ළමෙක්ගේ අත්දැකීම් වලින් නෙමෙයි, මගේ අවුරුදු 25 මේ වෘත්ති ජීවිතය, ඒ අත්දැකීම් සේරම අරගෙන මම උගලන්ට මේ කියන්නේ.
මහන්සි වෙලා වැඩ කෙරුවොත් හරියට හෝම්වර්ක් ටික කෙරුවොත් දැන් කැපවීම කියන්නේ මෙහෙමයි දැන් ගෙදර ගිහිල්ලා ඉවර වෙලා දැන් කෝස් එක ඉවර වෙලා 6ට විතර ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ඉතින් වොෂ් දාගෙන ටීවී බලගෙන ෆෝන් එකේ ඉඳලා නිදාගෙන අනිත් දවස් වෙනක නෙමෙයි වැඩේ හෝම්වර්ක් තියෙනවා නම් ඒව හරියට කරන්න ප්‍රොජෙක්ට් තියෙනවා නම් නිදි මරාගෙන කරන්න නිදි මරනවා කියන්නේ මේ පාන්දර සමහරට 1 2 වෙනකන් නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එක හදන්න පුළුවන් ඒක තමයි කැපවීම කියන්නේ දැන් සමහරක් වෙලාවට මේ ඇත්තටම සමහර ළමයි මේ ඇත්තට බබාල වගේ. අව මේක විනාඩි 10කින් අතර වෙයි ආයෙම එකතු වෙන්න මේකට. බබාල වගේ සමහර දමෝපිය ළමයිව බබා කරනවා. හැමදේම ළඟට දෙනවා. විශේෂයෙන් පිරිමි ළමයිවත් බබා කරනවා. හැමදේම ළඟට දෙනවා. දැන් එහෙම හරි කොහොම හරි ඔයගොල්ලෝ හැදිලා ඉන්නවනේ. ඔයගොල්ලෝ උත්සාහ කරන්න තනියෙන් වැඩක් කරන්න. දැන් රෙදි ටික තමන් හොදගන්න. ඔයගොල්ලගේ ඇඳුම් ටික මැද ගන්න. කාම්බරි පිරිසිදුව තියා ගන්න එතනින් පටන් ගන්න ඉස්සෙල්ලාම පිළිවෙල පටන් ගන්න කියන්නේ පර්ස් එකෙන් ඉස්සෙල්ල බලන්න ගිහිල්ලා පර්ස් එක කොහොමද කියලා නීඩ්ද කියලා ආ පර්ස් එක දැක්කම හැදි වෙලා බිල් ටිකයි සල්ලි කාසි කාඩුයි ඔක්කොම අවුල් කරලා තියෙන පර්ස් එක ඇතුළේ ඉස්සෙල්ලා ඒකෙන් නීඩ් කරගන්න එහෙමනේ කියන්නේ කාම්බරි බලන්න පිරිසිදුද නැගිට්ටම මේ බෙෂීට් එක ගස්සනවද කොට්ට පිළිවෙලට තියෙනවද කොට්ට එළියට දාලා වේලනවද ඔය ටික පුරුදු වෙන්න ඕන හ්ම් පිරිමි ළමයි කියලා නෑ ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම මම කියන්නේ හොඳ ළමයි වගේ ඔගොල්ලෝ මන් දන්න ඔගොල්ලෝ හැමෝම වගේ අවුරුදු 20 ගණන් වල ඉන්න දරුවෝ මේ දැන් අද ඉඳන් හරි එහෙම ගෙදර පුරුද්දක් නැත්තම් ඔය ටික හරි කරන්න එතනින් පටන් ගන්න කොහෙන් හරි පටන් ගන්න එපා මේක පටන් ගත්තොත් ඔයගලගේ ජීවිත සාර්ථක වෙයි ඔගොල්ලෝ තව අවුරුදු 5කින් 6කින් මම හම්බ වෙන්න එනකොට එන්නේ වාහනේකින්. හ්ම් මම දන්නවා ඒක හොඳටම. හ්ම් ඉතින් මටත් ගොඩක් සතුටුයි එහෙම. සතුට කියන්නේ පින, පින කියන්නේ සතුට. එච්චරයි මම නම් අදහන්නේ. මගේ ආගමේ හැටියට. ඉතින් ඔගොල්ලොත් ආගමක් අදහනවා ඇති ඒ අනුව ජීවත් වෙන්න, ඒ අනුව වැඩ කරන්න. ඒක පොර වරදීන්නේ නැහැ ඔයගලට. එහෙනම් අපි මේ ටික තමයි අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් වෘත්තීය ශිල්පියෙකු පිළිපැදිය යුතු චර්යා ධර්ම. චර්යාව කියන්නේ හැසිරීමනේ නේ? හැසිරීමේදී තිබිය යුතු ලක්ෂණ. දැන් මේව හොඳට මේ බලන්න. දැන් ඔයගොල්ලෝ තරුණ ළමයි. දැන් මම මගේ රූම් එකේ ඉදී ඔයගොල්ලෝ අර රිසෙප්ෂන් එකේ කොණ්ඩා දින විදියයි දැන් මම ඊයේ බලාගෙන. ආ කොණ්ඩවලට තට්ටු දානවා, කොණ්ඩා දිනවා. ඉන්න ඒරියා එකේ ඔයගොල්ලෝ හැසිරෙන විදිහ මම ටිකක් ඉතින් බලාගෙන ඉන්නේ. ඉතින් කොයි දරුවොත් ඔය වගේ තමයි. නේද? එහෙම ඔයගොල්ලන්ගේ ලොකු වෙනසක් නෑ මට. මම දකින්න දේවල්. එතකොට දැන් පොඩි දරුවෙක් නෙමෙයිනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ශේස්ත්‍රයට ගිහිල්ලා ප්‍රොෆෙෂනල් කෙනෙක්, හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්, එහෙම නැත්නම් බියුටිෂන් කෙනෙක් විදියට වැඩ කරනකොට ඒකේ ප්‍රොෆෙෂනල් එක තියාගන්න දැනගන්න ඕන. දැන් ඒ සඳහා දැන් සූදානම් වෙන්න ඕන. මන් දකින්න ඕගොල්ලෝ හැසිරෙන විදිය ඒත් ඉතින් ඒව තමන්ගේ ක්වොලිටීස් බලලා ක්වොලිටීස් හදා ගන්න ඕනේ. කතා කිරීමේදී සේවාදායකයාට තේරුම් ගත හැකි භාෂාවකින් කතා කරන්න. කතා කිරීමේදී ප්‍රියමනාප වචන කතා කරන්න. අවංකව වැඩ කටයුතු වල නිරත වන්න. ආයතනයේ අනිකුත් සේවකයන් සමගව සුහදව කටයුතු කරන්න. ආයතනයේ ඇති බඩු බාහිර අයදිය සුරක්ෂිතව පරිහරණය කරන්න. හරි මෙතන මේ සරලව කිව්වොත් එහෙම අර මම කියන්නේ උඹ බම් වරින් ඵලයන් කතා කරන්න එපා කියලා. හ්ම් කතා කරනකොට අපි යාළුවට කතා කරනවා නම කියලා කතා කරන්න. Tamanට වැඩිය වයසෙන් වැඩි කෙනෙක් ඉන්නවනම් අපි හිතමු චතුර කියලා චතුරයිය කියලා කතා කරන්න. එහෙම නැත්නම් නංගි කියලා කතා කරන්න. ඔයාට වැඩිය අඩු වයස ගෑල් ළමෙක් නම් නැත්නම් නම කියලා කතා කරන්න. තමන්ගේ සමගාමී කට්ටියත් එක්ක අපි කියන්නේ කෝවර්කර්ස්ලා කියලා. තමන් එක්ක ඉන්න ස්ටාෆ් එකට තමන්ගේ මට්ටමේ ඉන්න අය එක්ක නම කියලා අක්කේ අයියේ කියලා කතා කිරීමේ හැකියාව තියෙනවා ඔයගලන්ට. මේක සුහද බව.
ඒක උඹ බම්බලම් දැන් මං ළඟදී මම මට ඇහුණා මේ ගෑල්ලා මේක ඇත්තටම අර අපි කියන්නේ කොල්ලෝ කතා කරන විදියට ඒක මට කියන්න බැරි එහෙම කතා කරනවා මම හැරිලා බැලුවා ඒ ළමයට ඒ උනට ඒ ළමයට ඒක එච්චර ගාණක් නැහැ මොකද එයා පුරුදු වෙලා තියෙන්නේ මං හිතන්නේ පිරිමි ළමයි එක්ක මිශ්‍ර පාසලක ඉන්න ළමෙක් වෙන්න ඇති ඒ හැබැයි ඇත්තටම කතා කිරීම හරිම අශෝභනයි එහෙම කතා කරන්නේ නැහැ කතා කිරීමේ ගැහැණු පිරිමි ભેදයක් නෑ ඒක ડિસિප්ලින්ස් කියනවා මේ ඔයගලගේ මයික් සම්මියුට් කරන්න ප්ලීස් මදුස ගිම්හාන් බල්ලෝ බුරණේව තමයි හරියට මේගොල්ලෝ හරියට බල්ලෝ ඇති කරනවා වගේ මට පේන්නේ එතකොට තමන්ගේ වයසේ අයිට කතා කරද්දී නම කියලා අක්කිය අයියේ කියලා කතා කරන්න ඕන එතකොට අපි අපිට වැඩි හිති කෙනෙක් ගැන කතා කරනකොට අපි හිතමු අපේ දැන් ඔයගොල්ලෝ මට සමහරට කියන මැඩම් කියනවා මිස් කියනවා නේ එතකොට අර අනිත් මගේ ඇසිස්ටන්ට් සරල මිස් කියනවා එහෙම කතා කරනවා අපේ වෙන ස්ටාෆ් එකක වෙන පන්තියක සර් කෙනෙක් අවුට් සර් කියලා මිස් කියලා එහෙම කතා කරනවා ඒක වැදගත් නේ කනිත් අයට ගරු කරනවා එතකොට අපි ක්ලයන්ට් කෙනෙක්ට කොහොමද කතා කරන්නේ ක්ලයන්ට් කෙනෙක් කියන්නේ අපෙන් සේවයක් ගන්න දෙන කෙනෙක් නේ එහෙම આવොත් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට දැන් අවුරුදු 40කට වගේ වැඩි දැන් මගේ වයස ඒ වගේ එහෙම ගත්තොත් එහෙම අපි මැඩම් කියලා කතා කරනවා වයසෙන් ටිකක් වැඩි කෙනෙක්ට බාලයෙක් කෙනෙක් නම් අවුරුදු 20ක ඒ වගේ එක්කිනේ නෑ අර මිස් කියලා වගේ කතා කරනවා ගොඩක් තරුණ කෙනෙක් නම් මිස් මැඩම් කියලා ලේඩි කෙනෙක්ට කියන්න පුළුවන් පිරිමි කෙනෙක්ට ගත්තොත් එමේ අර සර් කියලා කතා කරන්න පුළුවන් සර් කියලා එහෙම තමයි අපි සැලොන් එකක කතා කරන්නේ කාටත් ගරු කරන්න ඕනේ කෙනෙක්ට ගරු කෙරුවොත් තමයි ඒ ගරුත්වය අනිත් පැත්තට ලැබෙන්නේ. කෙනෙක්ට රෙස්පෙක්ට් කෙරුවොත් ඒ රෙස්පෙක්ට් එක අනිවාර්යෙන් තමන්ටත් ලැබෙනවා. එඳ හොඳ ඩිසිප්ලින්ස් ඔගොල්ලෝ පවත්වාගෙන යන්න ඕන. ඒ කතා කරනකොට උනත් අර වචන සොරයෙහිම හොඳින් කතා කරන්න ඕන. ඒකේ අර ආදරණීය බවක් තියෙන්න ඕන. නික රළුවට තරහට එහෙම බැන්නත් ඒකේ ආදරණීය බවක් තියෙන්න ඕන. තේරෙනවද මම බලින්ද කියන්නේ නැහැ ඒ උනාට අර ටෝන් එක ගැන සැලකිලිමත් වෙන්න මොකද සමහරක් වෙලාවට ඔගොල්ලෝ කාටවත් බනින්නේ නැහැ ඒ උනාට ඔගොල්ලන්ට ටෝන් එක කතා කරන ස්වරේ සැර වැඩි වෙන්න පුළුවන් හඬ ඒ නිසා ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට මම දීලා තියෙන ස්ක්‍රීන් එකේ ෆොටෝ කෝපියක් ඇතිනේ ඔයගොල්ලෝ print out එකක් ඔය කියනේම ඔක ලියා ගන්න මම මොකද හිස් වගේ එන්න එපා මට ඔයගොල්ලෝ ලියා ගත්ත ඉගෙන ගත්ත ඒවා මේක තියෙන්න ඕන හරි පොඩ්ඩක් මේක ස්ටොප් වෙයි නැවත සම්බන්ධ වෙන්න. එතකොට හරි විදියට කතා කරන්න හොඳ භාෂාවකින් කතා කරන්න ටෝන් එක ගැන සැලකිලිමත් වෙන්න. හඬේ ස්වරය කියන එක ඒක ගැන සැලකිලිමත් වෙන්න. මාර කවදාවත් මේ ක්ලයන්ට්ස්ලට දාන්න යන්න එපා ටෙක්නිකල් වචන. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ මෙහි ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔය තාක්ෂණික වචන තියෙනවනේ. උදාහරණයක් ඇටියට ඔය අපි කියනවා මේ අපි ප්‍රී ලයිට්නින් කරනවා අපි මොනවද හයිලයිටින් කැප්ස් දානවා ඒ ඕවා කිව්වට ඔය ක්ලයන්ට්ස් දන්නේ නැහැ අපි ග්‍රේ කවර් කරනවා ඉතින් ඒ ක්ලයන්ට්ගේ ස්වරූපය අනුව එයාට තේරෙන විදිහට පැහැදිලි කරන්නත් උගලන්ට පුරුදු වෙන්න ඕන අපි සාමාන්‍ය මිනිස්සුෙක් දිහා දැක්කම අපිට යම් තීරණයක් අදහසක් ගන්න පුළුවන්නේ සමහරක් වෙලාවට අහිංසක ඉච්චර තේරුමක් නැති මිනිස්සු එනවා සැලොන් එකට. ඒවමම ඉංග්‍රීසි වචන දාලා ඒ අයව අපහසුතාවයට ලක් කරන්න හොඳ නැහැ. හරිද? දැන් සමහර අය ඉන්නවා එහෙම. ඒගොල්ලෝ අර මගදී ඉංග්‍රීසි ඉගෙනගෙන ඒ වගේ එහෙම අය අනිත් අයව සමහරට පා ගන්න බලනවා. හරියට එහෙම දන්න මිනිස්සෙක් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා Taman දන්න දෙයින් අනිත් අයව පීඩාවටපත් කරන්න හොඳ නැහැ. ඒක මතක තියාගන්න. Tamanට උසස් තනතුරු තිබ්බා කියලා අනිත් අයව පීඩාවටපත් කරන්න හොඳ නැහැ. ඒක තමයි ඔලුවට ගන්න දියුණු වීමේ එකක් තමයි තමන්ට තියෙන දේවල් වලින් තමන්ට තියෙන රැකියාවෙන් තමන්ට තියෙන දේවල් වලින් අනිත්ව පීඩාවටපත් කරන්න එපා. අර අපි අහලා තියෙනව නේද පැසුණු වී කරල නැමෙනවා කියලා. බොල් වී කරල තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඉතින් හැම වෙලෙම ওই තියරිය ගන්න. මම අධ්‍යාපනයේ වැඩි වෙන්න මම උසස් වෙන්න මට සල්ලි ලැබෙන්න ලැබෙන්න මම නිහතමානී වෙන්න ඕන. අර පිම්බිලා ඉන්නේ බොරුකාරයෝ.
එයින්ස හැම වෙලේම නිහතමානී වීම හරිම වැදගත්. ඒ වගේම අවංක බව. හැම වෙලේම අවංකව වැඩ කරන්න ඕන. වංචාවට ඉඩක් නැහැ. සමහර ළමයි ඉන්නවා දැන් මගේ ඇසිස්ටන්ට්